අයිබවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. එක්සත් ජාතික පෙරමුණේ ආසන සංවිධායකවරුන් විපක්ෂ නායක හමුවෙයි. ඉදිරි මැතිවරණ ජයග්‍රහණයට සජිත් ගෙන් නව වැඩපිළිවෙළක්. නිදහස් පක්ෂය විනාශ වී නැහැ. එසේ කීවට කිසිවෙකුටත් අයිතියක් නැහැ. පක්ෂ මහලේකම් කියයි. 73 වසරක් සපිරෙන දේශීය සිනමාව වෙනුවෙන් සේවය කළ කලාකරුවන් අගමැති අගයයි. මහ බැංකු බැඳුම් කර වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට. හිටපු ඇමති රාජිතට නොතීසි. CID හිටපු ප්‍රධානියාට ලබන 23 වනදා CID හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දීමක්. අහම්බෙන් හමු වුණු කළු කොටියාගේ ඇත්ත කතාව. ප්‍රථමයෙන් දේශීය පුවත්. ஆண்டு பட்சே பிரபலையங்கேத ஹண்டபட தமா சத்துவ பவத்தின பவத் ஏவா இதிரிபத் கிரீமட தமன் கட்டியுது கரண பவத்தத் பார்லிமென்ட் மந்திரி ரஞ்சன் ராமநாயக மஹதா அது பார்லிமென்ட் வேதி பிரகாஷ்யக் சிதுகலா மே அதர மஹபெங்கு பெனம் கர வஞ்சாவ சம்பந்தின் சிதுகல வோஹாரிக விகனனியே வார்த்தாவ அது தின சபாகத கர திபினவா ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කරන ලද භාණ්ඩාගාරයේ බැඳුම් කරන එකතු සම්බන්ධ ව්‍යවහාරික විගණන වාර්තාව අද දින සභාගත කිරීමට යෝග්‍ය බවට මම තීරණය කරමි. තවද මේ භාණ්ඩාගාරයේ බැඳුම් කරන එකතු අදාළ ජනරමත් ආරම්භ කර තිබෙන සහ ඉදිරියේදී ආරම්භ වන නියමිත අධිකරණ ක්‍රියාමාර්ග විධිමත් අනීච්ඡානුකූල තත්ත්වයන් යටතේ පවත්වාගෙන යාමට මෙම තීරණය කිසිදු ආකාරයකින් එකී අධිකරණමය ක්‍රියාමාර්ගයන්ට බාධාවක් හෝ බලපෑමක් සිදුවීමට අවකාශයක් නැතිවන බවද මාගේ විශ්වාසයයි. මෙම වාර්තාව ඔබතුමා අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමට තීරණය ගැනීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. නමුත් මම හිතනවා පාර්ලිමේන්තුවට තමයි අපේ රටේ මුදල් පිළිබඳව ප්‍රධාන අධිකාරී බලය තිබෙන්නේ. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ මේ සතියේ දින දෙකක විවාදයක් ගරු කතානායකතුනි මේ සඳහා අපිට ලබා දෙන්නේ. මේක තවදුරටත් කල්තබන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා අද ඔබතුමා ඉදිරිපත් කරනවා නම් හෙට සහ අනිද්දා කියන දෙදින තුල මේ පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව අපි විවාදයක් කරමු. ඒක මට තනියම ගන්න බෑ ගරු මන්තුමන් පක්ෂනායකතුමන් කැස්සීමක් ඇඳවලා අපි ඒ ගැන සාකච්ඡා කරමු. ගරු කතානායකතුමනි වෝහාරික වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඔබතුමා ගත් තීන්දුව පිළිබඳව අපේ ප්‍රසාදය අපි පළ කරනවා. මේ දැවැන්ත මූල්‍ය වංචාව යට ගහන්න වැහෙන්න ඉඩ නොදී අපි මේකට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි කියන මතේ අපි සියලුම දෙනා ඉන්නවා මේ පාර්ලිමේන්තුවේ. විවාදයකට පමණක් සීමා නොකර මේ සඳහා මේ හොරකමට දායක වුණු ඉහළ ඉඳලා පහළ සියලුම දෙනාට දඬුවම් ලබා දීම දක්වාම ක්‍රියාත්මක වෙන්න ඔබතුමාගේ අධීක්ෂණය යටතේ කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. ඔබතුමාගේ තීරණය පිළිබඳ පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂවල එකඟතාවයේ තිබෙන බවයි පෙනෙන. මම හිතන්නේ ඒක ඉතා වැදගත් කරුණක්. ඒ නිසා මේ විවාදය ඉක්මනින්ම ලබා දිය යුතුයි කරුණක් නැගතුමනි. හොඳයි මම අර සභානායකතුමා විපක්ෂ නායකතුමාත් එක්ක කතා කරලා පක්ෂ නායකයෝ කතා කරගෙන ජනාධිපතිවරණයෙන් පසුව වත්මන් ආණ්ඩුව විසින් මිලේනියම් ටැලන්ට් කෝපරේෂන් ආයතන සමග අත්සන් කිරීමට නියමිත ගිවිසුම නැවත සලකා බැලීමට සූදානම් වෙන බවත් ගිවිසුම අධ්‍යයනය කිරීම සඳහා කැබිනට් අනුමැතියකින් 90 කමිටුවක් පත් කරන ලද බවත් පසුගිය දෙසැම්බර් මාසයේ ජනමාධ්‍ය විසින් වාර්තා කළා. එම කමිටුවට අදාළ අධ්‍යයන වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා යම් කාල රාමුවක් ලබා දී තිබේද? එම වාර්තාව ලැබුණු පසුව සභාවට ඉදිරිපත් කරන්න කටයුතු කරන්නේද කියලා දැනගන්න කැමැති. ඉතා පැහැදිලිව අදාළ කමිටුව පත් කර ඇත. අපේ රජය කාල රාමුවක් දීලා ඒ කාල රාමුව තුළ එය අවසන් කරන්නට තීරණයක් ගෙන තිබෙනවා. අදාළ වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා මාස 4ක කාලයක් ලබා දී තිබෙනවා. වාර්තාව ලැබුණු පසුව රජය ඒ පිළිබඳ සභාව දැනුවත් කිරීමට පියවර ගන්නවා. ප්‍රථමයෙන්ම මම මුළු හදවතින්ම අවංකවම සමාවිලනවා දූෂණ හෙළිදරව් කිරීමේ සටනේදී මේ හඬපට ජාතියට හෙළිදරව් කිරීම නිසා පෞද්ගලික හානි වුණු සෑම මිනිසෙක්ටම මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන හිරුනිකා ප්‍රේමචන්ද ඇතුළු ඒ සියලු දෙනාගෙන්ම මම සමාවිලනවා. මා හිතාමතා මේ හෙළිදරව් කරේ නැහැ. මේ මගේ ගෙදර ආරක්ෂාවට
වචන වෙනස් කරන ජනතාවක් ඉන්න නිසා මගේ ආරක්ෂාවට මා තියාගෙන සිටි හાર્ඩ් ඩිස්ක් මිසක් මං කවදාවත් එලි කරලා කාගේවත් පෞල් ජීවිත කාගේවත් සාමය නැතිකරන්න ඒව දෙයක් මම හෙලිදරව් කරේ නැහැ. අපි මේ සේරම කළේ මේ රටේ අහිංසක දුප්පත් මිනිසුන්ගේ සල්ලි හොරගම් කරපු හොරුන්ව ඇතුළට දාන්න මිසක් හොරුන්ව නිදහස් කරන්න නෙමෙයි. ඒ නිසා අපි සියලු දෙනා එකතුලා මේ සටන ජයග්‍රහණය කරමු. ආණ්ඩුව හංගන සංවාද අද මේ සභාවේ මා සභාගත කරනවා නිර්භීතව. මම මේ පාර්ලිමේන්තුවේ ඉඳන් දැන් කියන්නම් මේකට නඩු දාන්න නෑ පුතා. දැම්මොත් උන්ටම කෙලවෙනවා. මේකට කොමිසම් ගේන්නේ නෑ. මොකද එයාගේ හඬ තියෙනවා. එයාගේ රූප තියෙනවා. මේ සේරම මම කළේ 2015 ජනවාරියට හොරු අල්ලනවා කියපු ආණ්ඩුවේ යුතුයකමක් ඉෂ්ට කරන්න මිසක් මගේ පෞද්ගලික දෙයකට නෙමෙයි කියන එක මම බොහොම අවංකව කියනවා. විශ්වාස කරනවා නම් විශ්වාස කරපල නැත්තම් මට වැඩකුත් නෑ. මේ දේශපාලනේ මට හරියන්නේ නැත්තම් මම යන්නම් ගෙදර. එතුමා කියනවා මේ සියල්ලක් කළේ ඔරුව අල්ලන්න කියලා. මෙතුමා ඔරුව අල්ලන්න ආවනම් කාන්තාව රැකියාවක් ලබා ගන්න ආපුවම ඇයි අර එවන්න යන කාන්තාව සුදුද කියලා අහන්නේ? පෞගිය කාලේ සුදු චරිතයක් විදියට පෙනී සිටපු තමුන්නාංශගේ චරිතය කළු චරිතයක් කියලා මිනිස්සු අද වටාගෙන ඉවරයි තමුන්නාංශගේ රෙකෝඩ් වලින් තුලින්. එදා බලයක් නැතුව මට සටන් කරන්න පුළුවන් නම් ඒ විදිහටම තවමත් ඒ කොන්ද ඒ හයිය මට තියෙනවා. හඬ සංස්කරණය කළා. සංවාදේ සංස්කරණය කළා. මට මඩ ගහනවා. මේ හැමදාම දැරුත් මේ අවස්ථාවේදීත් පැය 24ම මේ හඬපට අරගෙන ඒවා සංස්කරණය කර කර සමාජ මාධ්‍ය වලට මුදා හරිනවා. ගෑණියෙක් කාන්තාවක් පාර්ලිමේන්තු නියෝජනය කරනට එන ප්‍රශ්න මේවා. හැබැයි මං ඒවලට සැලෙන්නේ නැහැ. මට ඒකට හයිය දෙන්නම්. හොඳ කොන්දක් තියෙන හොඳ පිරිමියෙක් ඉන්නවා හොඳ මිනිහෙක් ඉන්නවා. ඒ මිනිහයා මට සම්පූර්ණ ශක්තිය දෙන මේ අවස්ථාවේ මේ කට්ටියක් එක්ක වෙලා ගන්න මඩ වලට මට ශක්තිමත් වෙ නැගී සිටින්න. ඒතර මගේ කට වහලා මිනිස්සු අතර මහ වනචර ජරා ගෑණියෙක් කියලා මාව එළියට දැම්මට පස්සේ මේගොල්ලන්ට මේගොල්ලන්ගේ වැඩේ කරගන්න හරි ලේසි. හැබැයි මං කියන්න කැමතියි ඔය කිසි දෙයකින් මාව වටන්න බෑ. රංජන් නාමනායක මැතිතුමනි දැන් ඔබතුමා මේ කරපු වැඩේ ඔබතුමා වැරදි වැඩක් කරා. අපි දුරකථන සංවාද මගෙන් අහන්න නතුව රෙකෝඩ් කරලා තියෙනවා. මිනිස්සුන්ගේ වැරදි මතයක් තියෙනවා. රංජන් නාමනායක මැතිතුමා මගේ සහෝදරේ. අපි හොඳ යාළු. අපි ඕන දෙයක් කතා කරන. මෙතන ඉන්න හැමදෙනාම මගේ සහෝදරය, මගේ යාළුවා. අපි කාන්තාව විදිහට අපි දේශපාලනය කරන උදේට පිරිමි තමයි අපි ආශ්‍රය කරන්නේ. නැතුව මේ මෙතන ගෑනු ගොඩක් ඉන්නෝ ඒ පිරිමින් තමයි ආශ්‍රය කරන්නේ. අපි කතා කරන්නේ පිරිමිත් එක්ක. ආ අපි ඒගොල්ලන්ගේ විනෝද වෙනවා, සතුට වෙනවා, කතා කරනවා. මේ වෙන දේවල් කරන්න යන්නේ නැහැ. අපි අපේ පෞල් ජීවිතය ගත කරනවා ඉතාමත් හොඳට. ඒ නිසා මම රංජන නාමනායකතුමාගේ පුඩක් ඉල්ලා සිටිනවා. මෙතන මේ කටවල් අරගෙන බලාගෙන ඉන්නවනේ. රංජන නාමනායකතුමායි මගේ අතර මොකක් තිබ්බේ කියලා. මොකක්ද ඇත්තටම අපි දෙන්නගේ තිබ්බේ? අපි දෙන්න ඇත්තටම කතා කරලා තියෙන්නේ මොනවාද? පොඩ ඔබතුමාගේ කටින්ම කියන්න. මේ හඬපට ජවනිකාවේ කොටස් හැටියට මේ පාර්ලිමේන්තුවේ කිව නොයුතු සමහර වචන පාවිච්චි වුණා. කරුණාකර ඒවා හන්සඩ් වාර්තාවෙන් ඉවත් කරන මේ මම ඉල්ලනවා. මොකද මේක හන්සඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස අපි දන්නා සිටින ඒ නොකළ යුතු යම් යම් කරුණු තිබුණේ පිළිබඳව. දේශීය කතානාද සිනමාවේ 73 වන සැමරුම හා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවට 48 වසරක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වන දේශීය සිනමාවේ 73 වන සැමරුම සහ ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 48ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන සැමරුම් උත්සවය ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී අද පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා විසින් දිවංගත සිරිමාව් බණ්ඩාරනායක මැතිණියගේ සිතුවමකට පුෂ්පපහාර දක්වනු ලැබුවා. දේශීය සිනමාවට සිදු කරන ලද විශිෂ්ට සේවා වාගේමින් මෙහිදී විශ්‍රාම වැටුප් ගෙවීමක්ද සිදු වුණා. ප්‍රවීණ රංගන ශිල්පී රවින් රන්දනීය මහතා ඇතුළු ප්‍රවීණ කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් අතර රැස්වීමක් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා. ආසන සංවිධායකවරුන්ට අමතරව මෙම රැස්වීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්ද එක්ව තිබෙනවා. ඉදිරි මහමැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් මෙන්ම පළාත් සභා මට්ටමින් පාක්ෂිකින් සංවිධානගත කරවීමයි මෙහි අරමුණ වී ඇත්තේ. එමෙන්ම ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ සියලු පළාත් පාලන නියෝජිතයින් ලබන 26 වනදා කොළඹට කැඳවා දැනුවත් කිරීමට මෙහිදී තීරණය කර තිබෙනවා. විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මහතුමා ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරන්න අවශ්‍ය වැඩපිළිවෙල පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. අපි ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරන්න අවශ්‍ය වැඩපිළිවෙල
මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. දැන් නායකත්වයේ අර්බුදය කවද්ද විසඳෙන්නේ? මොකද තව දවස් දෙකකින් එනවා කියලා කිව්වා. තා ඉක්මනින්ම මේ කටයුත්ත විසඳෙන්න කියන බලාපොරොත්තුවෙන් විශ්වාසයෙන් ඇතුව තමයි අපි මේ සිරුම වැටික් කරන්නේ. අපි ඡන්දය ඉල්ලන්න යන්නේ සන්ධානෙන් නේද? සන්ධාන නායකයා ඇවිල්ලා සජිත් ප්‍රේමසමත්තුමානේ. සයදී පක්ෂ ප්‍රමුඛ ඇතුළු කරගෙන තමයි සන්ධාන හදන්නේ. ඒකට මේ සන්ධාන නායකයා මෙතුමා සඳ වෙනම ලාංඡනයක් කරනවා. ඉතින් ඒක තමයි දැන් මාස ගානකට ඉස්සෙල්ලා කලින් කිව්වෙත් හෙටෝ වනිද විසදේ කියලා මේ පස් නෑ. ඉදා හෙටෝ වනිද කියන්න පටන් ගත්ත දවසේ ඉඳලා අද ප්‍රස බුලක් අවසන් වෙලා තියෙනවා. ඔතන එළියට කියන්න බෑනේ ඔයගොල්ලන්ට. ඔයගොල්ලෝ ඔක්කොම දැල් දාමාරු දානවා නේද ඔයගොල්ලෝ හපොත්. ඒක දැනට බොරුවක් කියන්නේ. ඔයගොල්ලෝ ඉදා තමන්න. බොරු කියන්නේ නෑ. ඇත්ත ඔයාලා කියනවා. අද පැවැත්තේ ආසන රැස්වීමයි අකිල විරාජ් මහලේකන්තුමාට ඔබතුමාට දැනුවත් කරේ නැත්තේ? ඒක මම දන්නේ නැහැ. එතුමා චෝදනා කරලා තියෙනවා පක්ෂය මේ ගැන දන්නේ නැහැ. පක්ෂයේ අවසරයක් නැතුව මේක කරන්න කියලා. ඒක ගියා කරන්න බෑනේ. මේ කාගේ වැද? කො රනිල් මහත්තයා නැත්තේ? සීරවෙන්න ඕනේ නැහැ. අපිත් සීරම හිටියේ නැහැ. නෑ නෑ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා හිටියද නැද්ද? අද එතුමා පාර්ලිමේන්තුව ආවේ නැතුමා යමු. ආවා එතුමා උදේ ආවා. උදේ ඇවිල්ලා දවල් යනවා දැක්කේ. අවසිතරයි කියන්නේ ආරාධනා කරේ නැද්ද? නෑ මේක විපක්ෂ නායකතුමාගේ කැඳවීම මගේ කලබල වෙනවා ආසන සංවිධායක එක්සත් ජාතිපක්ෂ ආසන සංවිධායක ආසන සංවිධායක විපක්ෂ නායක ඉදිරියට දරන කැඳවන්න පුළුවන් නේ හරි දැන් ඔබතුමාලා පිළිගන්නේ එක්සත් ජාතිපක්ෂේ පක්ෂ නායක හැටියට සජිත් ප්‍රේමදාස මහත්තයා දැන්ටත් පක්ෂ නායක ඉදිරියට මම කටයුතු කරගෙන යනවා අපි දැවැන්ත පොලිස් සන්ධානයක් හදනවා සන්ධානයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහත්තයා දරනවා කවුරුවත් එලවන්නේ නැතුව අපි මේ වැඩේ කරනවා කලබල වෙන්න එපා නෑ එලවන්නේ නෑ තනතුරු මාරු වෙනවා ඔබතුමාලයි මේ මහලේකන්තුමාට මේව කියන්නේ නැත්තේ මම දැන් මේ මහලේකන්තුමාට මම පක්ෂ නායකයෙක් මම නියෝජ්‍ය නායකයෙක් නෑ මේ රනිල් මහත්තයා දැන් කවද්ද මේක බාර දීලා යන්නේ? ඒක රජ මාත්‍යෙන් අහගෙන මට ඉන්න හරි නෑ. ඒක නෑ. එහෙම නෙමෙයි. ඔබතුමාට මම විසඳුනත් එකයි නැත්ත් එකයි. අපිට විසඳුනත් එකයි නැත්ත් එකයි. අවුල්න්නේ විසඳලා තියෙන්නේ. ඒ උනාට අවුල්නේ අවුල්නේ. ඉන්නකම හොඳයි. සමහර වෙලාවට එහෙම නෙමෙයි. මේ තියෙන බලන්න මොකද වෙන්නේ? UMP නෑ නෑ. ඔහම වුණත් කැඩෙන්න වෙනවනේ UMP එකට. නෑ නායකය රනිල් මහත්තයා නායකත්වය දුන්නේ නැතුන. නායක තුන් දෙනාම එක්ක වෙලා යනවා. කිසිදයක් කැඩෙන්නේ නෑ. එක නායකයෙක් නේ අවශ්‍ය වෙන්නේ. එක නායක ඔහෙලට අවශ්‍ය වෙන්නේ අපිට අවශ්‍ය වෙන්නේ අපිට නායක තුන් දෙනා. ඔබතුමාගේ නායකය සජිත් මහත්තයාද? මගේ නායක තුන් දෙනාම නායක. නෑ රනිල් මහත්තයා ඉකුත්දා ස්විට්සර්ලන්ත තනාපති කාර්යාල නිලධාරිණී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැතිය පැහැරගෙන නියාමට ලක් වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මේ මස 23 වනදා පෙනී සිටින ලෙස රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම් දීමක් සිදු කර තිබෙනවා. මේ අතර ස්විට්සර්ලන්ත තනාපති කාර්යාලයේ නිලධාරිණියට අයත් ජංගම දුරකථනයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර විශ්ලේෂණ වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළා. ඒ ඇතුළු අධිකරණයෙන් වාර්තා වූ තවත් පුවත් කිහිපයක් දැන් මෙම නඩුව ඉකුත් දින කැඳවූ අවස්ථාවේදී ස්විස් තානාපති කාර්යාලය භාරවති වූ ජංගම දුරකථනය ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැතියගේ නීතිඥවරුන් විසින් අධිකරණයට බාර දුන්නා. එහිදී අදාළ දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර විශ්ලේෂණ වාර්තාවක් කැඳවීමට අවසර ලබා දෙන ලෙසද රහස් පොලිසිය විසින් ඉල්ලීමක් කර තිබුණා. එහෙත් එම ඉල්ලීමට විරෝධය පළ කළ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරපෙරු මහතා අදාළ දුරකථනය තුළ සැකකාරිය විසින් ස්විස් තානාපති කාර්යාලය සමග නිල වශයෙන් පැවැත්වූ දුරකථන සංවාද ඇතුළත් බැවින් ව්‍යාන සම්මුතිය යටතේ එම දුරකථන සංවාදවලට තානාපති මුක්තිය හිමිවන බැවින් එය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට අධිකරණයට බලයක් නොමැති බවට කරුණු දක්වා තිබුණා. එම විරෝධතාවයට අදාළව සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සඳහන් කර සිටියේ ව්‍යාන සම්මුතිය සහ 1996 අංක 9 දරණ තානාපති වරප්‍රසාද පනත යටතේ අදාළ දුරකථන ඇමතුම් සඳහා තානාපති මුක්තිය හිමිනවන බවයි. ඒ අනුව අදාළ දුරකථනයේ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර විශ්ලේෂණ වාර්තාව කැඳවීමට අධිකරණයට නීතිමය බලපෑමක් නොමැති බව පෙන්වා දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඒ අනුව එය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙසද නියම කළා. ඉකුත් ජනාධිපතිවරණ සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදුපැන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අපමත මුදාහරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීම සඳහා නොතීස නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා තීන්දු කළා. ඒ අනුව සැකකාර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත ඊට අදාළව නොතීස නිකුත් කිරීමට තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා නඩුවට අදාළ විරෝධතා තිබේ නම් ඒවා ලැබෙන 23 වනදා ඉදිරිපත් කරන ලෙසද නියෝග කළා. අනතුරුව මෙම ප්‍රතිශෝධන පෙත්සම පිළිබඳ විභාගීය මාර්තු මාස 6 වනදා සිදු කරන බවයි විනිසුරුවරයා නියම කළේ.
කන්තලි සීනි සමාගම යළි විවෘත කිරීමට අදාළ කටයුතු ඉටු කර දීම සඳහා ඉන්දියා ජාතික ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 2ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරුවේ සිරදඬුවම් නියම වී සිටින රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මහතා තමන්ව අපමත උදාහරණ මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සමට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කොළඹ ත්‍රිපුත්කල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල අල්ලස් කොමිසමට කල් ලබා දුන්නා. මෙම අප ඉල්ලීම අද සම්පත් අබේකෝන් සම්පත් විජේරත්න සහ චම්පා ජානකි රාජරත්නයන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා. පසුගිය මහකන්නේ වගාහානි සිදු වූ ගොවියන් සඳහා රුපියල් ලක්ෂ 6000ක වන්දි මුදලක් රජය විසින් ලබා දී ඇති බව රාජ්‍ය මාධ්‍ය ලක්ෂ්මණ යාපා අභිවර්ධන මහතා පවසනවා. ඒ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. විශේෂයෙන්ම 2018 2019 මහකන්නේ වගාහානි වලට දැන් මුදල් යවලා තියෙනවා. විශේෂයෙන්ම මේ අටතේ ගොවීන් 19394ක් අක්කර 29267ක් වෙනුවෙන් වන්දි ගෙවීමට මේ වෙන විට රුපියල් ලක්ෂ 6000ක් කෘෂි රක්ෂණ මණ්ඩලය වෙත රජය ලබලා දීලා තියෙනවා. ඒ නිසා අද ඉඳලා වන්දි මුදල් අදාළ බැංකුව වලින් ගොවින්ට ලබා ගන්න පුළුවන්. අද ඉඳලා මේ මුදල් ගොවින්ට ලබා ගන්න පුළුවන්. මෙහෙම ඉල්ලුම් කර තියෙද්දිත් තවමත් මේ ගිණුම් වලට වන්දි මුදල් නොගිය තියෙන හරි තමන්ගේ වන්දි මුදල් නිර්දේශ වෙලා නැත්නම් ඒ අයට පුළුවන් අභියාචනයක් කරන්න රක්ෂණ මණ්ඩලයට දිස්ත්‍රික් කාර්යාලවලට යොමු කරන්න පුළුවන්. ඒ සඳහා වූ භෝග වර්ග නියම කරලා තියෙනවා. විශේෂයෙන්ම වී බඩයිරඹ සෝයා අර්ථාපල් ලොකුලූණු හා මිරිස් වගාවන් මේවට සිදුවන වන්දි සඳහා මුදල් ඇවිම කරලා තියෙනවා. MCC ගිවිසුම අත්සන් නොකිරීම බහුතරයේ කැමැත්ත බැවින් එවැනි ගිවිසුමක් අත්සන් කිරීමට එක්සත් ජාතික පක්ෂයේද විරුද්ධ බව පාර්ලිමේන්තු මන්ත්‍රී SM මරික්කාර් මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා. මන් දැක්ක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා එක්සත් ජාතික පක්ෂයේ MCC ගිවිසුම සම්බන්ධව දෙබිඩි පිළිවෙත අනුගමනය කරනවා කියලා. එතුමා ජ්‍යෙෂ්ඨ නායකයෙක් විදියට මම එතුමා එක්ක චැලෙන්ජ් කරන්න යන්නේ නැහැ. නමුත් ඔය දිව දෙකේ කතා කියන දිව දෙකේ රඟපෑම් තියෙන දේශපාලඥයෝ ඉන්නේ ඒ කණ්ඩායමේ. ඒගොල්ල තමයි කිව්වේ MCC රටට අහිත කරයි. ඒගොල්ල තමයි කිව්වේ MCC කියන්නේ ඇමරිකානු කොලනියක් බවට මේකපත් වෙනවා. අපේ ඉඩන්ටික ඇමරිකාවට ලබා දෙන්න යනවා. අපේ රටේ ස්වාධීනත්වයේ නැති වෙන්න යනවා. අපේ රටේ ස්වෛරීභාවයේ බහුමික අඛණ්ඩතාවයේ නැති වෙනවා කියලා කිව්වා. කියලා MCC එක තරම් භයානක ගිවිසුමක් මේ රටේ මේ ඉතිහාසයේ ආවේ නැහැ කියලා තමයි පෙන්වුවේ මැතිවරණ කාලේ. ඒතර ඒගොල්ල කිව්වා එක ජනතාව පිළිගත්තා. 69 ලක්ෂයක් ඡන්ද දුන්නාම පිළිගන්නවනේ නේ. එතකොට අපි ප්‍රජාතන්ත්‍රවාදය කියන පක්ෂයක් විදියට බහුතරයේ මතයට ඇහුම්කම් දෙනවා. ඒ නිසා බහුතරය අනුමත කරලා තියෙන්නේ MCC ගිවිසුම අත්සන් නොකරන්න. ඒ නිසා MCC ගිවිසුම අත්සන් කරනකොට අපි විරුද්ධයි. එක්කෙනෙක් ඇවිල්ලා කියනවා ඒකේ 70% හොඳයි ඉතුරු 30 තමයි අවුල කියලා ඉවරලා. ඒ අර පෙරහැරේ මල් බයිසිකලේ අනව වගේ ආව දාලා පෙන්නවා. ඔය ඉන්නවයි කියන්නේ මාර උගත්තු ටිකක් වියත්මකේ ආර්ථික ඔස්තාද්ලා ඉන්නවා ගුවා රටට ජාතියට ආදරය කරන මා උගත් බුද්ධිමත් කණ්ඩායමක් ඉන්නවනේ. ඉතින් ඒ කාලේ බැලුනේ මොකෝ ඔය MCC එක. මම අධ්‍යයනය කරන්න මුදල්ලා එක්සත් ජාතික පක්ෂය කිසි විටකත් ජනතාව වෙනුවෙන් පෙනී නොසිටින බව හිටපු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. ඒ බදුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දැන් අපිට පේනවා රනිල් සහ සජිත් අතර ද්වන්ද සටනක් ඇවිල්ලා තියෙනවා. දෙන්න සටන් කරනවා. දෙන්න කඳවුරු දෙකක් බැඳගෙන තියෙන්නේ. පිල් දෙකක් හදාගෙන තියෙන්නේ. මේ අපිට කරන්නද? මේ රටේ ජනතාවට කරන්නද? නෑ උන්ට බලය ගන්න. උන්ට නායකම් රැක ගන්න. මහ ජනතාව පැත්තේ හිටගෙන කරන සටනක් නෙවෙයි. මේක ඇවිල්ලා බෙදුම් වාදයට රේව කරන සටනක් නෙවෙයි. මේක ඇවිල්ලා අන්තවාදයට රේව කරන සටනක් නෙවෙයි. මේ රටේ ආර්ථිකය හදන කරන සටනක් නෙවෙයි. අධිරාජ්‍යවාදයට රේහ කරන සටනක් නෙවෙයි. මේ ජාතිය අනතුරු වෙනකොට ඔය කියපු අනතුරු වෙනකොට මේකෙක්වත් සටන් කරේ නෑ. ඒ සටන් වල අපි හිටියා. මේ රටේ ඉඩම් විකුණනකොට මේ රටේ තරුණයන්ට අවස්ථා නැති වෙනකොට අධ්‍යාපනයේ කප්පාදු කරනකොට රට යටත් කරන්න හදනකොට මෙරට බෙදන්න හදනකොට මෙරට අන්තවාදයට තල්ලු කරන්න හදනකොට ඒවට විරුද්ධව රනිල් සටන් කරාද? ඒවට විරුද්ධව සජිත් සටන් කරාද? නෑ. ඒ කට්ටිය හිටියේ අර කඳවුරේ. අපි හිටියේ ජනතා කඳවුරේ. ඉතින් දැන් මේ කට්ටිය මේ සටන් කරන්නේ ද්වන්ද සටනක් බවට පත් වෙලා තියෙන්නේ. එක්සත් ජාති පක්ෂයේ කඳවුරු දෙකකට බෙදිලා අපි අමෝරාගෙන සටනකට ඇවිල්ලා මේ නිදානේ බහිරව යාසේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ නායකකම අතාරින්නේ නැහැ. ඒ වගේම මේ නිදානේ රහ දන්න මේ බලේ රහ බලන්න කැමති සජිත් ප්‍රේමදාස මහත්තයත් මේ සටන අතාරින්නේ නැහැ. ඉතින් රටේ ජනතාවට අපිට කියන්න තියෙන්නේ අපේ සටන ඔය සටන නෙවෙයි. අපේ සටන ජීවත් වීමේ සටන, අනාගතයක් නිර්මාණය කිරීමේ සටන, සෞභාග්‍ය, මනුස්සකම, සාධාරණී, යුක්තිය නිර්මාණය කිරීමේ සටන. ඒ සටන කරන්න ඒ පක්ෂ සූදානම් නැහැ. ඒකට සූදානම් දේශපාලන ව්‍යාපාරයේ තමයි ජනතා විමුක්ති පෙරමුණ. මේවට එරෙහිව ගමනක් යන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිඳ වැටී නොමැති බවත් දේශපාලන ස්ථාවරත්වයක් නොමැති ඇතැම් පුද්ගලයින් හට එලෙස ප්‍රකාශ කිරීමට කිසිදු අයිතියක් නොමැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් රාජමාත්‍ය දාසිරි ජයසේකර මහතා පවසනවා. එය අද කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින්. මම දැක්කා ඊයේ පෙරේද අපේ SP සානාගමතුමා කියලා තිනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් දැන් නැහැ ඔක්කොම පෝට්ටුවට එකතුලයි කියලා. මම කියන්නේ කැමතියි ඉතින් මම කියන්නේ ඒගොල්ලෝ ගිහලා පෝට්ටුවට බැඳුනට කමක් නැහැ කරුණාකරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැහැයි කියලා කියන්න කාටවත් අයිතියක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙනවා පක්ෂයක් විදිහට තියෙනවා පක්ෂ සමාජිකයෝ ඉන්න අපේක්ෂකයෝ ඉන්න අදට උන්ට සිද්ධ වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන්ගේ කර උඩින් ගිහලා තමයි ඊළඟ ඡන්දේ දිනා ගන්න. මොකද හේතුව උන්ට පොජන පෙරමුණ සහෝදරු ගණන් ගන්න නැහැ අයව. ඒක අර්බුදයක් තියෙනවා. උන් දැන් කියනවානේ උන් පොජන පෙරමුණ ඉන්නේ කියලා. හැබැයි ගම ඇතුලේ ඡන්ද කරන්නේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන්ගේ ගෙදර. මොකද පොජන පෙරමුණේ සහෝදරරු ඒගොල්ලම ගණන් ගන්න නැහැ. ඉතින් අන්තිමට ඒක තියලත් අඩුම තරමේ දැන් කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නැහැ කිය. ඉතින් ඒගොල්ලෝ එදෙන්ට ගියාට අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වැඩේ කරන එකයි තියෙන්නේ. ඒක කතා කරගන්න අවශ්‍යයි. يعني අපිට යම් කෝට එකක් ලැබෙනවා. ඒ කෝට එක සාකච්ඡා කරලා තීරණය කරන්න ඕනේ ඒක දිස්ත්‍රික්කවල තත්ත්වයන් පිළිබඳව. ඉදිරි මැතිවරණයට ඉදිරිපත් කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්ණායක කීපයක් තියෙනවා. පළවෙනි නිර්ණායකය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල හරියට කරලා තියෙනවා. ඊය පළාත් පාලන මැතිවරණයේදී ඒ ආසනේ ලබාගත් ඡන්ද සංඛ්‍යාව. කොච්චර ප්‍රමාණයක් Taman තනියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබලා දුන්නද ඒ ආසනවල පක්ෂයේ ජේසත්වය සහ පක්ෂ වෙනුවෙන් කරපු කැපකිරීම උගත්කම බුද්ධිමත්භාවය සහ නිර්ණායක ගණනාවක් අපි ඉදිරිපත් ආචාර ධර්ම පද්ධතිය තුල තිබෙන කාරණා මේවත් එක තමයි අපි පක්ෂය ඒ තීරණය ගන්නෙ. ඒගොල්ලන්ට මම ඉදිරි පෝජන පෙරමුණෙන් ගන්න දැන්වත් ඒගොල්ලෝ පෝජන පෙරමුණෙන් ශ්‍රී ලංකාවෙන් වඳ වී ගිය බව කියන කළු කොටින් අතරින් තවත් ඉතිරිව ඇති ජීවමාන කළු කොටියකු පිළිබඳ වනජීවි නිලධාරීන් හට තොරතුරු ලැබී තිබෙනවා. බ්ලැක් පැන්තර් එහෙමත් නැත්නම් කළු කොටි ලොව වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ව විශේෂයක්. ආසියා සහ අප්‍රිකා යන මහද්වීපවල රටවල් සීමිත ප්‍රමාණයක පමණක් ජීවත් වන මෙම කළු කොටි ප්‍රභේද වලින් ශ්‍රී ලංකාවේ වෙසෙන කළු කොටි හෙවත් බ්ලැක් පැන්තර් ප්‍රභේදය ඉතාමත් සුවිශේෂී වනවා. 2012 දී ශ්‍රී ලංකාවේ කෝටියන් රතුදත්ත පොතට ඇතුළත් වන අතර සිංහ රාජ්‍යයට අයත් ප්‍රදේශවල පමණක් පසුගිය වසර 12ක කාලය තුල මරණයට පත් කොටින්ගේ සංඛ්‍යාව 18කට ආසන්නයි. එම කොටියෙන් ගෙනුත් සුවිශේෂී ප්‍රභේදයකට අයත් වන මෙම කළු කොටි ප්‍රභේදය බිහිවන්නේ සමෙහි මෙලනින් වර්ණකය හොඳින් නිෂ්පාදනය වීමේ ප්‍රතිඵලයක් ලෙසයි. ශ්‍රී ලංකාවේ කළු කොටි සීමිත ප්‍රමාණයක් පමණක් ජීවත්ව සිටි අතර එම කොටියෙන් අවසන් කළු කොටියා ලෙස සැලකුණු කොටියා සිංහ රාජ ප්‍රදේශයට අයත් මාවුල් දෙනිය ප්‍රදේශයේ මද්දකට හසු වීමෙන් මියගිය පුවතක් 2008 වසරේදී වාර්තා වුණා. එලෙස මියගිය කළු කොටියාගේ හමෙන් නිර්මාණය කළ අනුරුවකුයි ගිරිතලේ වනජීවී කෞතුකාගාරයේදී ශ්‍රී ලංකාවේ කළු කොටියා ලෙස අපට දැක ගැනීමට ඉතුරු වුණේ. කෙසේ නමුත් වනජීවි නිලධාරීන් කළු කොටියන් පිළිබඳව දිගින් දිගටම කළ විශ්ලේෂණවල ප්‍රතිඵලයක් ලෙස පසුගිය දිනක කළු කොටියන් සෙවීම සඳහා සවි කරනු ලැබූ චලන සංවේදක කැමරාවක කළු කොටියෙකුගේ රුවක් සටහන් වුණේ. ශ්‍රී ලංකාවේ කළු කොටියන් තවමත් ජීවත්වන බවට ජීවමාන සාක්ෂියක් ලබා දෙමින් එම කළු කොටියා පිළිබඳව තොරතුරු සොයා බැලූ වනජීවි නිලධාරීන්ට එම කළු කොටියාගේ සීමාවේ තවත් ශ්‍රී ලංකාවේ කොටි උපවිශේෂයට අයත් ගැහණු සත්වයෙකු පැටවුන් දෙදෙනෙකු සහ තවත් පිරිමි සතෙකු සිටින බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. මේ අතර වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙවැනි කලාතුරකින් හමුවන කළු කොටි ආරක්ෂා කර ගැනීමටත් ඔවුන්ගේ දෛනික දිනචරියාවට බාධා නොවන ලෙස හැසිරීමටත් මහජනතාව වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවයි. එසේම මධ්‍යම කඳුකරයෙන් වාර්තා වූ මෙම කළු කොටියා වඳ වී ගිය සතෙකු හෝ උපවිශේෂයක් නොවන බවත් දැනට ඇති විද්‍යාත්මක තොරතුරු අනුව වර්ණ ප්‍රභේදයක් බවට ඔවුන් එම නිවේදනයෙන් දන්වා සිටින අතර මහජනතාව අතර පැතිර යන වැරදි මත ඒ අනුව වෙනස් කිරීමට දායක වන ලෙසත් ඔවුන් මෙම නිවේදනය තුලින් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පෝජ්‍ය මාගල්කන්දේ සුදත් හිමියන් අද සුරාබදු දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඒ සුරාබදු කොමසාරිස්වරයා වෙත ලිපියක් බාර දීම සඳහායි.
මීට මාස දෙකකට ඉහතදී කෘතිම රා නිෂ්පාදනය සහ එය ආශ්‍රිත සිදුවන අගතීන් පිළිබඳව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ සුරාබුදු දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ලබා තිබෙනවා. කෙසේ වෙතත් අද වනතුරු ඒ සඳහා නිසි තොරතුරක් නොලැබුණු බවත් සුරාබුදු දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යාංශය යටතේ ඇති නිසා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාටද මේ පිළිබඳව පැමිණිලි කළ හැකි බවත් පවසමින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත නිකුත් කළ ලිපියෙහි පිටපතක් සුරාබුදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙත භාරතීමට පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් අද පෙරවරුවේ එම දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. විශේෂිත කාරණාව තමයි මේ වෙනකොට කෘතිම රාජාවාරම බොහොමත්ම බාරපතල විදියට රටතුල ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ කෘතිම රාජාවාරම නිසාවෙන් සාම්ප්‍රදායික රාකර්මාන්තයට මරු පහරක් එල්ල වෙලා තිබෙනවා. සාම්ප්‍රදායික රාකර්මාන්තේ කඩාගෙන වැටිලා තිබෙනවා. මේ මත්ද්‍රව්‍ය ජාවාරංකාරයෝ නිසාවෙන් දැඩි සෞඛ්‍ය ප්‍රශ්න රටතුල ඇති වෙලා තිබෙනවා. ඒ නිසා මේ මැඩලීම සඳහා දැවැන්ත ක්‍රියාමාර්ගයක් ගැනීමේ අවශ්‍යතාවය තිබෙනවා. අලුත් සුරාබදු කොමසාරිස්තුමා එන්නේ යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරයි කියලා අපි විශ්වාස කරනවා. ඒ විතරක් නෙමෙයි FL4 කියන බලපත්‍ර ලබා දීමේ වැඩපිළිවෙලක් පෞගිය යහපාලන ආණ්ඩු සමයේදී සිදු වෙලා තිබෙනවා. දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාවයක් ලක්ෂ 5000ක මූල්‍ය අක්‍රමිකතාවයක් මේ හරහා සිදු වෙලා තිබෙනවා. මේ සිදු කරලා තිබෙන්නේ හිටපු මුදල් ඇමතිවරයා ඔහුගේ අතිරේක ලේකම්වරේ එකතු වෙලා කියන විත්‍ය සියලු තොරතුරු අනාවරණය වී තිබෙනවා. එනිසා අපි මේ වෙලාවේ මතක් කරා සුරාබද දෙපාර්තමේන්තුවෙන් අපි ඉල්ලා සිටියා මේ පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදු කරන්නට කියලා. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.